අපේ මේ ලෝකයේ තියෙන අභිරහස්ම තැන තමා සාගරය කියලා කියන්නේ. සමහර වෙලාවට සාගරයේ ඉඳලා වෙරළවල්වලට හිතාගන්න බැරි විදිහේ අභිරහස් ජීවීන් ගොඩ ගහන එක හෙමත් සිදුවෙනවා කියලා දැනටම ඔබ දන්නව ඇති. අද මේ වීඩියෝ එකෙන් අපි යන්න හැම මුහුදු වෙරළවල්වලට ගොඩ ගහපු හිතාගන්න බැරි තරම් අභිරහස් ජීවීන් රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ මුහුදු වෙරළකට ගහගෙන ආපු අඟක් සහිත මුහුදු රාක්ෂයෙක් ගැන. ඒ විදිහට මේ අපි කතා කරන සොයා ගැනීම ස්පාඤ්ඤයේ එක්තරා මුහුදු වෙරළකින් කරන්න සමත් වුණා කියලා ඒ රටට අදාළ රූපවාහිනී නාලිකාවක් තමා මුලින්ම වාර්තා කරලා තිබුණේ. බැලූ බැල්මට අඟක් විදිහට පේන කොටසක් එහෙමත් තිබුණ නිසා මේ සතාව දැකපු ගමන් කිසිම කෙනෙක්ට මේ ඉන්නේ මේ වර්ගයේ සතෙක් කියලා අඳුනගන්න පුළුවන් වුණේ නෑ. ඊට පස්සේ මේ ගැන පරීක්ෂණ සිදු කරපු පර්යේෂකයන් පවා හරියටම මේ මොන ජීවියෙක්ද කියලා අඳුනගත්තේ නැති වුණත් මේ සාගරයේ ජීවත් වෙන ඕර් ෆිෂ් වර්ගයේ සතෙක් වෙන්න ඇති කියලා සමහරු අනුමාන කරනකොට තවත් සමහරු නෑ මේ මීට කලින් අඳුනගත්තේ නැති අද්භූත ජීවියෙක් වෙන්නම ඕන කියලාත් විශ්වාස කරලා තියෙනවා. දිගින් මීටර් 4ක් වගේ උන මේ සතා මොන වගේ හේතුවකට අවසන් ගමන් ගිහිල්ලා මෙහෙම මුහුදු වෙරළකට එන්න ඇතිද කියලා මේ සතාගේ ශරීරය හොඳටම දිරල ගිහින් තිබුණ නිසා පර්යේෂකයන්ට හොයාගන්න පුළුවන් උනේ නෑ. ඒ කොහොම වුණත් මේ සොයා ගැනීම අපේ සාගරවල තාමත් අපි දන්නේ නැති සත්තු වර්ග ජීවත් වෙනවා කියලා පෙන්වන්න හොඳම උදාහරණයක් බවට පත්වෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරන මේ සිදුවීම ලෝරා කියන නමින් හඳුන්වන කාන්තාව සහ අලුත විවාහ වුණ ඇයගේ ස්වාමි පුරුෂයා තමා අත්විඳින්න සමත් වෙලා තිබුණේ. වාර්තා වෙන විදිහට ඔවුන්ගේ හනිමූන් එකට ගිහිල්ලා මුහුදු වෙරළක උදේ කාලයේ ඇවිදින ගමන් ඉන්නකොට ඈතින් මුහුදු වෙරළට ගලක් වගේ දෙයක් ගොඩ ගහලා තියෙනවා කියලා ඔවුන් දැකලා තිබුණා. හැබැයි මේක ආසන්නයට ගිහිල්ලා පරීක්ෂා කරනකොට තමා මෙතන මේ විශාල දැල්ලෙක් තමයි ඉන්නේ කියලා ඔවුන්ට හොයාගන්න පුළුවන් වුණේ. වාර්තා වෙන විදිහට ඔවුන් මීට කලින් කවදාවත් මේ තරම් විශාල දැල්ලෙක් දැකලා තිබුණේ නැති නිසා හොඳටම පුදුමයට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔවුන්ට වෙන මෙතන කරන්න දෙයක් ඇත්තේ නැති නිසා වහාම ඔවුන් මේ සම්බන්ධයෙන් ඒ අදාළ ප්‍රදේශයේ පොලිසියට දැනුම් දීලා එතනින් පිටත් වෙලා ගියා කියලා තමා වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් සාගරයේ මෙහෙම විශාල දැල්ලන් වර්ග ඉන්නවා කියලා දැනට හොයාගෙන තිබුණට තාම පර්යේෂකයන් මේ වර්ණයෙන් නම් දැල්ලන් හොයාගන්න සමත් වෙලා නැහැ. අන්න ඒ නිසා මොන හේතුවකට මේ දැල්ලා මේ වර්ණයෙන් සමන්විත වුණාද කියන එක වගේම මෙහෙම මුහුදු වෙරළකට මේ සතාව නිකන්ම ගොඩ ගැහුවේ ඇයි කියන එක හිමත් අදටත් විසඳුනේ නැති ප්‍රශ්න විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. මීට කලින් කවදාවත් ඔබ මේ තරම් විශාල දැල්ලෙක් දැකලා තියෙනවාද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඊළඟට අපි කතා කරන්නේ මුහුදු වෙරළකට ගොඩ ගහලා හිටපු ශරීරයේ අමුතු විදිහට බූල් පිරিলা තියෙන අද්භූත ජීවියෙක් ගැන. වාර්තා වෙන විදිහට මේ සතාව රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටලා තියෙන දූපතක් බවට පත්වෙන සැකෙලින් කියන නමින් හඳුන්වන දූපතේ මුහුදු වෙරළකින් තමා මිනිස්සු පිරිසක් හොයාගන්න සමත් වෙලා තිබුණේ. ඊට පස්සේ මේ සතා සම්බන්ධයෙන් සයිබීරියන් ටයිම්ස් කියන නමින් හඳුන්වන පුවත්පතේ ලිපියක් පළ වුණ නිසා මුළු ලෝකය පුරාම මේ සතා ජනප්‍රිය වුණ එක සිදු වුණා. ඒ ලිපියේ වාර්තා කරලා තියෙන විදිහට මීටර් 2ක් විතර දිගින් යුක්ත වුණ මේ සතා කුණාටු අවස්ථාවකදී තමා මුහුදු වෙරළට ගොඩ ගහලා තියෙන්නේ. හැබැයි වෙරළට ගොඩ ගහනකොට හානි වෙලා තිබුණ මේ සතාගේ වලිගය සම්බන්ධ කොටසත් එක්ක මේ සතා මීටර් 3කටත් වඩා දිගින් යුක්ත වෙන සතෙක් කියලා වාර්තා වෙනවා. එහෙම බලනකොට මනුස්සයෙක්ටත් වඩා දෙගුණයක් විතර විශාල මේ අභිරහස් මුහුදු ජීවියා කවුද කියලා ඔබටත් අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. දැන් මේ වෙනකොට විද්‍යාඥයන් තාමත් ගොඩක් අඩුවෙන් අපි හොයාගෙන තියෙන ඩොල්ෆින් වර්ගයේ සත්තු විශේෂයකට මේ සතාගේ සිරුර අයිති වෙනවා ඇති කියලා අනුමාන කළාට හරියටම ඒ ගැන කවුරුත් තහවුරු කරන්න නම් සමත් වෙලා නැහැ. විශේෂයෙන්ම මේ සතාගේ ශරීරයේ මේ තරම් බූල් තියෙන්නේ කොහොමද කියලා කාටත් පැහැදිලි කරගන්න පුළුවන් වෙලා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. මේ සත්තුන්ව ඇත්තටම අධ්‍යයනය කරනකොට අපි සාගරවල තාම අඳුනගත්තේ නැති සත්තු කොයිතරම් ජීවත් වෙනවාද කියලා හොඳටම ඔබටත් පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් මිනිස්සු පිරිසක් හොයාගන්න සමත් වුණ මුහුදු වෙරළකට ගොඩ ගහලා තිබුණ අද්භූත ජීවියෙක් ගැන. ඒ විදිහට මේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට හාවි කියන නමින් හඳුන්වන සුලි කුණාටුව ආවට පස්සේ ඒකෙන් මුහුද ගොඩක් රළු වුණා වගේම
මේ ප්‍රාන්තයටත් විශාල විනාශයක් අත්වෙලා තිබුණා. හැබැයි මේ රළූන මුහුදේ ඉඳලා ගහගෙනවිල්ලා මුහුදු වෙරළක නැවතිලා හිටපු මුහුණක් අපිට හරියට හොයාගන්න බැරි අද්භූත ජීවියෙක්ව තමා හැමෝගේම අවධානය දිනාගන්න සමත් වුණේ. වාර්තා වෙන විදිහට මුලින්ම කාන්තාවක් මේ සතාව හොයාගෙන ඒ සතාගේ ඡායාරූප කිහිපයක් ලබාගෙන ඒවා අන්තර්ජාලයේ පළ කරලා කවුරු හරි කෙනෙක් මේ සතාව දන්නවද කියලා එය අන්තර්ජාලයේ මිනිස්සුන්ගෙන් විමසලා තියෙනවා. ඒ කොහොම වුණත් අද මේ වෙනකන් මේ සතා හරියටම මොකෙක්ද කියලා අඳුනගන්න කාටවත් පුළුවන් වෙලා නැහැ. ඒ වගේම දැනට තියෙන හොඳම අනුමානය විදිහට මේ සතා අපි මෙච්චර කාලෙකට හඳුනා නොගත්ත මුහුදු ආන්දන් විශේෂයක් වෙන්න පුළුවන් කියලා සමහරු අනුමාන කරනවා. හැබැයි මේ සතාගේ විශාලත්වය එක්ක බලනකොට ආන්දෙක් බවට පත් වුණත් ඒ ආන්දන් විශේෂය ගොඩක් විශාල ආන්දන් වර්ගයක් වෙනවා කියලා ඔබටත් මේ සතා දකිද්දි පැහැදිලි වෙනවා ඇති. ඒ කොහොම වුණත් මුලින්ම මේ සතාව හොයාගත්ත කාන්තාව ඇත්තටම අර සුලිකුණාටුවෙන් මිනිස්සුන්ට කොච්චර හානියක් වෙලාද කියලා හොයාගෙන යන ගමන් හිටපු පත්තර වාර්තාකාරිනියක් බවට පත් වුණ නිසා ඇය මේ සම්බන්ධයෙන් ලිපියක් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියලා මුළු ලෝකය පුරාම මේ සිදුවීම ප්‍රසිද්ධ සොයා ගැනීමක් බවට පත් කරන්න සමත් වුණා. මේ අද්භූත ජීවියා ගැන ඔබ මොකද හිතන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඊළඟට අපි කතා කරන මේ අවස්ථාවේදී ඇත්තටම සතෙක්ගේ සිරුරක් වෙනුවට ඇට සැකිල්ලක් තමා මුහුදු වෙරළකට ගොඩ ගහලා තියෙන්නේ. පහෝගිය කාලයේ සියරා කියන නමින් හඳුන්වන සුලිකුණාටුව ඇබර්ඩීන් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශයට කඩා වැදුනට පස්සේ ඒ සුලි සුළඟ නිසා රළු වුණ මුහුදෙන් මේ ඇට සැකිල්ල වෙරළට ගොඩ ගහලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ මිනිස්සු මේ සතාගේ ඡායාරූප එහෙම ලබාගෙන මේ මොන සතෙක්ට අයිති ඇට සැකිල්ලක් වෙන්න පුළුවන්ද කියලා අන්තර්ජාලයේ කරපු මත විමසුමකදී සමහරු මේ තල්මසෙකුගේ ඇට සැකිල්ලක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරනකොට තවත් සමහරු මේක අවධානය ලබා ගන්න කවුරු හරි කරපු නිර්මාණයක් කියලත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතරේ තවත් සමහර මිනිස්සු මේ ඇට සැකිල්ල අයිති වෙන්නේ ලොක්නස් එහෙමත් නැත්නම් නෙසී රාක්ෂයා වගේ ජීවියෙක්ට වෙන්න පුළුවන් කියලත් අනුමාන කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේ අනුමාන කිරීම කෙසේ වෙතත් පර්යේෂකයන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළත් ඔවුන්ට පවා මේ ඇට සැකිල්ල හරියටම මොන ජීවියෙකුද කියලා හොයාගන්න තාමත් පුළුවන් වෙලා නැහැ කියලා තමා වාර්තා වෙන්නේ. ඒ කොහොම වුණත් මේ වගේ අද්භූත ඇට සැකිල්ලක් මුහුදු වෙරළකට ගොඩ ගහලා තිබුණොත් ඒක දකින ඕනම කෙනෙක් කලබලයට පත්වෙන නිසා මේ මුහුදු වෙරළකින් කරපු සොයා ගැනීම හෙමත් ඇත්තටම ගොඩක් අමුතු සොයා ගැනීමක් වෙනවා කියලා දැන් ඔබට පැහැදිලි වුණා නේද? ඊළඟට අපි කතා කරන්නේ ටිකක් පැරණි මුහුදු වෙරළකින් හොයාගත්ත ජීවියෙක් සම්බන්ධ සිදුවීමක් ගැන. ඒ විදිහට පහුගිය 2008 අවුරුද්දේ ජූලි මාසයේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ මොන්ටෝක් කියන නමින් හඳුන්වන ප්‍රදේශයට ආසන්න මුහුදු වෙරළකට අද්භූත ජීවියෙක් ගොඩ ගහලා ඉන්නවා කියලා වාර්තා වෙලා තිබුණා. මුලින්ම මේ ගැන පරීක්ෂණ සිදු කරපු පර්යේෂකයන් කිසිම දෙයක් හරියට මේ සතා සම්බන්ධයෙන් හොයාගෙන තිබුණේ නැති වුණාට පස්සේ එකපාරටම ඔවුන් මේ කොහේ හරි ප්‍රදේශයකින් මුහුදට වැටිලා මේ වෙරළට කාලෙකින් ගොඩ ගහපු රැකූන් වර්ගයේ සතෙක් කියලා තමා අන්තිමේට නිගමනය කරලා තිබුණේ. හැබැයි මේ අද්භූත සතාගේ මුහුණ සම්පූර්ණයෙන්ම අර රැකූන් වර්ගයේ සතෙක්ගේ මුහුණට වඩා වෙනස් නිසා ගොඩක් මිනිස්සු මේ අනුමානය වැරදි කියලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි යම් කිසි දෙයක් හංගනවා වගේ මේ පර්යේෂකයන් නම් කිසිම විදිහකින් ඒ තමන්ගේ මතය වෙනස් කරලා තිබුණේ නැහැ. මේ වගේ හේතු නිසා දැන් මේ වෙනකොට වුණත් මේ සතා මුහුදු වෙරළකට ගොඩ ගහපු අබිරහස්ම සතෙක් බවට පත් වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ පෘථුවියේ මීට කලින් කිසිම අවස්ථාවක අපි දැකලා නැති පිටසක්වල අද්භූත පෙනුමක් තියෙන සතෙක් මුහුදු වෙරළකට ගොඩ ගහපු අවස්ථාවක් ගැන. වාර්තා වෙන විදිහට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මුහුදු වෙරළකට තමා මේ අද්භූත සතා ගොඩ ගහලා තිබුණේ. එහෙම ගොඩ ගහපු මේ සතා මුහුදු වෙරළේ එකතු වෙලා තිබුණ කුණු ගොඩක් මැද්දේ වැටිලා ඉන්නකොට මුහුදට ආපු මිනිස්සු පිරිසක් හොයාගන්න සමත් වුණා. අවසන් ගමන් ගිහිල්ලා දවස් කිහිපයක් ගත වුණ නිසා හොඳටම ඉදිමිලා පිම්බිලා හිටපු මේ සතාගේ තොල් සම්පූර්ණයෙන්ම මනුස්සයෙක්ගේ තොල්වලට සමාන වෙනවා කියලා සමහර විට ඔබටත් හොඳින් පැහැදිලි වෙන්න ඇති. හැබැයි මේ සතා හොඳටම ඉදිමිලා ඉන්න එකම තමයි මේ සතාව හරියට අඳුනගන්න ලොකුම අභියෝගය බවටත් පත් උනේ. ඒ වුණත් අන්තිමේට මේ ගැන පරීක්ෂණ සිදු කරපු එක්තරා කාන්තාවක් මේ ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ගොඩක් ප්‍රසිද්ධ නම් ෆිෂ් කියන නමින් හඳුන්වන සත්තු වර්ගයේ සතෙක් කියලා තහවුරු කරලා තියෙනවා. තවදුරටත් ඒ කාන්තාව වාර්තා කරන විදිහට
මේ වර්ගයේ සත්තු තමන්ට ආහාරයට ගන්න බැරි තරම් වැඩිපුර ආහාර කටේ දාගන්න නිසා මේ අවස්ථාවේදී මේ සතා තමන්ට දිරව ගන්නත් බැරි විශාල මොනවහරි දෙයක් ආහාරයට අරගෙන මේ විදිහට ඉරණමක් මේ සතාට අත්වෙන්න ඇති කියලා තමා ඇය අනුමාන කරන්නේ. හැබැයි ඇය අනුමාන කරන මේ සත්තුන්ගේ සාමාන්‍ය පෙනුම මේ මුහුදු වෙරළින් හොයාගත්ත සතාට වඩා හිතාගන්න බැරි තරම් වෙනස් නිසා තාමත් මිනිස්සු ඇය ඒ කිව්ව දේ විශ්වාස නම් කරන්නේ නෑ. අන්න ඒ නිසා මේ අද්භූත සතා ගැන ඔබ මොකද හිතන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ එක එක අවස්ථාවන් වලදී මුහුදු වෙරළවල් වලට ගොඩ ගහලා තිබුණ ගොඩක් අබිරහස් මුහුදු ජීවීන් රාශියක් ගැන. මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යෙන්ම ඔබට අපේ මේ මුහුදේ තාමත් අපි හොයාගත්තේ නැති අද්භූත ජීවීන් පිරීලා ඉන්නවා කියලා හොඳටම පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු මුහුදු වෙරළවල් වලට ගොඩ ගහපු අද්භූත සත්තු අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන අද්භූත සතා ගැන තොරතුරු දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.